නාදුගම කියන ප්‍රසංගය පටන් ගත්තේ අපේ මෙතුන් සහ එයාගේ අම්මා ජාන කියලා පෙරුම ඒගොල්ලන්ගේ තියෙන ඩච්මන් ස්ට්‍රීට් කියලා මාතර කොටුයි අවන්හලක්. තේගේ කරන රිද්මයි මෙතුණුයි දිනේෂුයි මේ ඔක්කොම එතකොට ආධුනිකයෝ. මදන ගීත කීපයක් හරි තිබ්බේ ජරම් ප්‍රිය වෙනකොට රිද්මට පමනයි. දිනේෂ්ටත් තිබ්බේ බදන එකක් හෝ දෙකක්. එකත් එච්චර ලොකුට ඇවිල්ලා නැහැ. කියන දැන්න තුරුමාවට ගොඩක් කලින්. ඉතින් ඒගොල්ලන් පොඩියට කරලා තිබ්බ වැඩක්. ඉතින් කට්ටියක් ෂේප් එකේ යවන්නලේ ඇවිල්ලා බලලා ඉතින් පොඩි ලස්සන ෆොටෝස් ටිකක් එම ගිහිල්ලා තිබ්බා. මට මෙතුන් කෝල් එකක් දුන්නා. මම ඒක පවුල අඳුරනවා. අයිය පොඩි වැඩක් තියෙනවා මේ වට බැරිද අපි කොළඹට මේක ගේන්න ඉන්නවා එන්න බැරිද කියලා. මං ටික මට දෙපාරක් හිතන්න දෙයක් එක තිබ්බෙත් නෑ. මං වැඩේ මොකද්ද කියලා දන්නේ නැහැ. මං කෝ අපි කරමු. එහෙම හැඩයක් හැදිලත් නෑ. ඊට පස්සේ අපේ ගම මේ බත්තරමුල්ල අපේ ගම තමයි පළවෙනි කොළඹට ආව ප්‍රසංගය. ඉතින් එතෙන්දී සුපුන් එකතු වෙනවා. එතකොට දිනු පහිටියේ. ඉතින් අපි 6 දිනක් විතර ස්ටේජ් එකට ඉඳගෙන ওই වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ ඊළඟ එකේදී දනිත් එකතු වෙනවා. ඊට පස්සේ කාංචනා එකතු වෙනවා. හැබැයි කාංචනා පළවෙනි ප්‍රසංගයේ මාතර තිබ්බකට කාංචනා වෙන විදිහකට ඇවිල්ලා තිබ්බා. ඒකේ ප්‍රසංගයට සහභාගී වෙලා තිබ්බා. මොකද ඒකේ සංගීත කටයුතු කරේ සරිස්සුරි. ආරාධනාවට කාංචන ඇවිල්ලා තිබ්බා. නමුත් අර මේ හරියට වැඩේට ඔහොමම තමයි එකතු වුණේ අපි කට්ටිය. ඉතින් දැන් 7 දිනක් විතර ඉන්නවා මේකේ අපි ස්ථීර 7 දිනේ. ඉතින් අපි මේ 7 දිනා සෑහෙන කාලයක් තිස්සේ ඉතින් අපි ඒක අපේ ජීවත් වීම උදෙසා කරපු ප්‍රසංගයක් නෙමෙයි. අපි ඒක තියාගෙන අපේ තෘප්තියට. මොකද මම ඒත් එක්කම දැන් ප්‍රේක්ෂකින්ට එක හරි අලුත් අත්දැකීමක් වුණා නේද? ඒ කියන්නේ ඒකත් අරගෙන තමයි ඒකත් එහෙම පිළි ඒ කියන්නේ ක්‍රමවේදයක් හැඩයක් කියලා එකක් නැහැ. අපි අද දින ඉන්නෝ ස්ටේජ් එකට කතා කරනවා hina වෙනවා තීබුනවා මිනිසුත් එමය බිම පැදුරු වල වාඩිලා බීන් බෑග් වල වාඩිලා ඉන්නවා. ඒව නිකන් ලොකු මේ දුරක් නෑ. මොකද ස්ටේජ් එකත් ලොකු උස ස්ටේජ් එකක් නෙවෙයි නිකන් කොළඹට හරි සමයි ඇස් මට්ටමේ ඔක්කොම් පේන්නේ. අපි ඉසින් ටිකට් 1000ක් ඉල්ලන කොටත් දුන්නේ ටිකට් 500ක් විතරයි. ඒක තමයි අපේ ක්‍රමය. ඒක අපි දැක්ක ඇතරම් පහුගිය කාලේ නේද? ඔව් ඒක හේතුව අපිට ඕනුන්නේ නෑ මේ ලොකු ගොඩාක් දාලා මේ ස්පේන් නැති මට්ටමේ ඉන්න ප්‍රසංගයක් ටිකට් එහෙම අපි ටිකක් අඩුවෙන් දෙන්න උනේ. අපිට උන්නේ මේ අර එහෙම ස්ටේජ් එකට නැග්ගා මේ පරිසරය ඇතුලේ ඔක්කොම පේන්න උනේ හැම මූණක්. ඉතින් ඔහොම ඔහොම පොඩ පොඩ වර්ධනය වෙච්ච එක මම හැමදාම කියනවා ජීවිතේ තෘප්තියෙන්ම ඉන්න වේදිකාව. එතනින් ගහා කතාවක් නැහැ. නාදගම කරලා ඉවරනකොට එන සතුට මට තව වෙන කිසිම දෙයකින් තාම ලැබිලා නැහැ. කොහොමත් නාදගම අපි ඔක්කොම කරේ එක්ක ග්‍රෙගරි වැව අයිනේ තිස්ස මහරාමේ නැත්නම් මේ කිරි විහෙර පේන ඔය ඒ අයිනේ අනුරාධපුරේ. දැන් එහෙම වෙනස් ලොකේෂන් එකක් ගමු කියන අදහස ඇත්තටම කාගෙද? ඒක මෙතුන්. ඒක මෙතුන්. ඒකේ කෑල්ල මෙතුන්ගේ මිනිහා තමයි ඔය ගිහිල්ලා කොහේ මිනිහාගේ එහෙම ඇවිදිනව හරියට. ඒ කියන්නේ හරි මේ අර සෝලෝ ට්‍රැවලර්ස් නේ මෙතුන්ලා ඒ ගෙදර පවුල කට්ටිය මෙහෙමයි. කොහොමද එහෙමයි? මේගොල්ලන් ගිහිල්ලා හරියට ලොකේෂන් දන්නවා. අයිය අතන ලක්ෂ පාන පල්ලෙයා මෙන්න මෙහෙම පිට්ටනියක් තියෙනවා. නැත්නම් අර දියැල්ල උඩ මෙන්න මෙහෙම දැනක් තියෙනවා. ඒගොල්ලන් ගේනවා අපි ඔක්කොම ඉතින් බලලා ෆොටෝස් බලලා එකඟ වෙලා කරපති එහෙම සාමූහික එකතුවක් හැමදෙනාම තම තමන්ට පුළුවන් විදිහට ඒක දායකත්වයේ දක්වනවා. මං හිතනවා ඉතින් අර ඇත්තම කතාව ඒ අපි දැන් ප්‍රසංගික ඕනිම ගායකෙක් ආවා සින්දු පහ කිව්වා බැලනවනේ. මේ ප්‍රසංගයේ පටන් ගත්ත මොහොතේ සිට අවසානය දක්වා අපි සියලු දෙනාම පැය හතරක් විතර ස්ටේජ් එක උඩින් ඉන්නවා. ඒ කැපකිරීම කරන්නේ නාදගමට තමයි. දැන් සාමාන්‍යයෙන් අවුට්ඩෝ කන්සර්ට් එකක් හෝ වේවා, ඉන්ඩෝ කන්සර්ට් එකක් හෝ වේවා, අපි දකින්න ටිකක් ප්‍රසංග වේදිකාව වුණාම පොඩ්ඩක් අපි වොලියුම් එක වැඩි කරන්න ඕනේ, පොඩ්ඩක් හයියෙන් කෑ ගහලා කතා කරන්න ඕනේ කියලා තමයි අපි සාමාන්‍ය අපේ ශාස්ත්‍රය තුල අහලා තියෙන්නේ නේද? හැබැයි ඔබ ඔබේ ශෛලිය එහෙම වෙනස් කරන්නේ නැහැ නේද? ඔබේ අර ඔබටම වෙන් වුණු ඒ අනන්‍යතාවය තමයි කොයිතරම් ලොකු කන්සර්ට් එකක් වුණත් ඔබ ඔබේ අනන්‍යතාවය ඔබ රඳාපවත් ගනිමින් තමයි මේ නිවේදන කටයුතු කරන්නේ. ඇයි එහෙම වෙනස් කරන්නේ නැත්තේ? නෑ ඔබේ කතාව හරියටම හරි. ඒ කියන්නේ මේ ඔබ අල්ලගත්ත තැන හරි. ඒ කියන්නේ මම කරන්නේ මගේ ක්‍රමයකට ප්‍රසංගිය හදා ගන්නවා මිස ප්‍රසංගිය හැටියට මම හැදෙන එක නෙමෙයි. ඒ කියන්නේ මම ස්ටේජ් එක නැගලා පස්සේ මම කරන්නේ එදිනෙදා කතා කරනවා සමාන මට්ටමකට ඒක සාමාන්‍යකරණය කරන එක. ඒක තමයි දැන් يعني ඒ අවශ්‍ය දැනදී උත්කර්ෂයට නගන තැනදී මේව කරනවා. හැබැයි එතනින් එහා කොටස මම සාමාන්‍ය කරන එක කරගන්නවා. කියන්නේ මට ප්‍රේක්ෂකත් එක්ක කතා කරන්න හරි සරලව කතා කරන්න පුළුවන් මට්ටමකට මේක මම නෝමල් කරගන්නවා. එතකොට එකක් තමයි එහෙම වුණාම හරි ලේසි. ඒක එහෙම වුණාම වැරදීම් කියලා එකක් නැහැ. වචනේ වැරදුනට පස්සේ මේ සමා වෙන්න එහෙමම නැහැ එතකොට. මොකද හේතුව තමයි මම එදිනෙදා ගත කරන හා සමානව මේකෙන් යාළුවෝ සෙට් එකක් අපි එකතු වෙලා කතා කරනවා සමානව මට ප්‍රේක්ෂකයා ගෙන්න ගන්න පුළුවන්.
ඒක මට මම පුරුදු වෙච්ච ක්‍රමෙ. ඉතින් ඒක හින්දා අර වැඩියෙන් ගොඩාක් ලොකුට වොයිස් අරගෙන එහෙම කරන්න තරම් ගැටලුවක් නෑ මට. ඉතින් අපි එලිමහන් ප්‍රසංග වලත් මම කරන්නේ ඒ ඒ විදිහට හදාගන්න එක. සහ ඉතින් අර අවශ්‍ය තැනදී උත්කර්ෂයට නගන්න ඕනේ තැනදී ඒක ඒ විදිහට තියාගෙන යනවා.